මම උපසභාපති වරාය ප්‍රධාන හිමිකරුවන්ගේ සංගමයේ දැනට පවතින රේගුළු නිලධාරීන්ගේ වැඩවර්ජනය ඒ හේතුවෙන් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා. වරාය භූමියට ගෙවන්න සිදුවෙනවා. කස්ටම් අංගනවලට ගෙවන්න මේ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා. වාහනවලට ප්‍රමාද ගාස්තු, ඒ වගේම නැව් ආයතනවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වෙමින් පවතිනවා. ඒ හේතුව මේ මොවුන්ගේ වෙන වැඩවර්ජනය නිසා රේගුවේ. එතකොට මේ වැඩවර්ජනයේදී ප්‍රමාද වෙන ගාස්තු පියවන්නේ ව්‍යාපාරිකයා. ඒ මුදල් අය කරන්නේ ලාංකීය පාරිභෝගික ජනතාවගෙන් තමයි ඒගොල්ලෝ පාඩු ලිපු මුදල් අය කරන්නේ. ඒක නිසා මේ රේගු නිලධාරීන්ගේ තියෙන වැඩවර්ජනය නිසා මේක අපි ප්‍රවාහන හිමිකරුවන්ට විතරක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලාංකික මහජනතාවටම මේ ප්‍රශ්නේ බලපානවා. ඒක නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා හොඳින් හෝ නරකින් හෝ මේ රේගුවේ ප්‍රශ්නය निराකරණය කරලා මේ රටේ ජනතාවට සහනය සපයා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපි දැක්ක මෑතකදී පෝලිං යුගයක් දැක්ක. ඒ පෝලිං යුගයේද මේ කකුලෙන් අදින්නේ කියලා අපිට මේ තේරිලා තියෙන්නේ මේ රේගුළු නිලධාරීන් විසින්. ඒ නිසා ඇකීක්මනින් අදාළ නිලධාරීන් මේ සම්බන්ධව කටයුතු කරලා මේ රේගුවේ ප්‍රශ්නේ ඉවර කරන්න කියලා අපි රටේ මේ ජනාධිපතිතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටුමු. මම ශාන්ත නන්දසේ ශ්‍රී ලංකා වරාය බහලුම් ප්‍රධාන සංගමයේ ප්‍රධාන සංවිධායක. මේ මාධ්‍ය සාකච්ඡාව මුලින්ම අපිට කරන්න සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා රේගුව විසින් දැනට වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපේ අසරණ වෙලා සිටිනවා සියලුම ලොරි රථ අයිතිකරුවන්. ඒ නිසා අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ මේ සඳහා. අපි මුලින්ම කියන්න ඕනේ මේ ශ්‍රී ලංකා රේගුවට මේ රේගුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වර්ජනයකට යන්න. මොකද රේගුවේ සිටින අයගේ තත්ත්වය ලංකාවේ සියලුම දෙනා දන්නවා රේගුවේ තත්ත්වය. ඒ වගේම තව කියන්න ඕනේ මේ අපේ ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ඔබතුමා මේ අරගලයේ නිමා කරපු කෙනෙක්, අරගලයට බය වුන් නැති කෙනා ඇයි මේ ශ්‍රී ලංකා කස්ටම් එකට බය වෙන්නේ? ශ්‍රී ලංකා රේගුව කියන්නේ හොර ගුහාවක්. මේ තැන මෙතුමාලාට පඩිමන්දි කියලාද මේ ස්ට්‍රයික් කළ දෙන්නේ? එතුමාලාට හොර වැඩ ඇල්ලුවත් සල්ලි අතෑරියත් සල්ලි වැඩිපුරම මේගොල්ලෝ අතෑරියත් සල්ලි ඒ වගේම ඇල්ලුවත් සල්ලි මේ වගේ සල්ලි කන්දරාවක් හම්බ කරන අය මොකක් ඉල්ලලාද මේ ස්ට්‍රයික් කරන්නේ? ඒ වගේම ජනාධිපතිතුමාගේ ගමනට ලොකු බාධාවක් මේගොල්ලෝ මේ කරන්නේ. නැත්තම් මේගොල්ලෝ පඩිමන්දි කියලා මේ ස්ට්‍රයික් කරනවාද? ඒ නිසා අපි බොහොම අමාරුවෙන් තමයි මේ ලීසින් දාලා මේ ප්‍රධාන කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මේ පැමිණිසිරියන් සියලු දෙනාගම අද බැලුවොත් එහෙම අපිටත් විශාල ප්‍රශ්න තියෙනවා. මේ ළඟදී ජනාධිපතිතුමා අපි හම්බෙන්න ගියාට පස්සේ ජනාධිපතිතුමා අපිට කියනවා සහනයක් ඉල්ලන්නේ ගියාට පස්සේ බැංකු කඩා වැටෙනවා, ඒ නිසා සහන දෙන්න බෑ කියලා. දැන් ඒ වගේම දැන් අපි මේ වගේ ස්ට්‍රයික් කරපුවාම මේගොල්ලෝ අපිට කරගන්න දෙයක් නැහැ. විශාල වශයෙන් පෝලිං ඇති වෙලා දැන් මේ අවස්ථාවේ කරගන්න කිසිම දෙයක් නැතුව අසරණ වෙලා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ අවස්ථාවේ මේ බහලුම් ප්‍රමාද ගාස්තු ලෙස විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා ආනනකරුවන් මේකට ඇඩ් කරනවා මේ අනිවාර්යෙන්ම බඩුමිලි ඉහළ යනවා. ඒකත් අහිංසක පාරිභෝගිකයන් තමයි මේ අය කරගන්නේ. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රශ්නෙට සාවධානව අසා සිටලා මේ ප්‍රශ්නය දැනට අපිට සාකච්ඡා මාර්ගෙන් හෝ මේක හැකියික්මට විසල් දෙන ලෙස මේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් අදහස් දක්වන්න අපේ සංවිධායකවරු ඉන්නා, අපි ඉල්ලා සිටිනවා එතුමාට අදහස් දක්වන්න. මම සරත් ගුණතිලක කන්ටිනර් රත් හිමියන්ගේ සංගමයේ නියෝජනය කරන්නේ. ඇත්තම අපිට දැන්ට වෙලා වෙන්න යන අසාධාරණේ පාඩුවයි ඉදිරියේදී ගොඩාක් බලපාන දෙයක් ඉදිරියටපත් වෙනවා. එම නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අයත් පෞද්ගලික ආයතනයක් තමයි CICT කියන්නේ.
ඒ කියන්නේ මේ මෑතකදී ආරම්භ කරපු අලුත් කන්ටේනර් බහලුන් රට ගෙන්නන ආයතන. ඉතින් ඒ ආයතනයේ ඒ ආදී දින ප්‍රධාන දුර්වලතාවයක් තමයි මේ කන්ටේනර් රට පැටවීමට ප්‍රමාද වීම. කන්ටේනර් රට පැටවීමට ප්‍රමාද වීම. ඊට හේතුව තමයි මේගොල්ලන් මේ නමක් කෙනවා කිව්වොත් එහෙම මෙහෙන් කන්ටේනර් රට ලෝඩ් කිරිල්ල නතර කරනවා. ඊළඟට ට්‍රාන්ස්පෝර්ටර්ස්ලට වෙන්නේ කිලෝමීටර් 5-6 පැය 4-5 පොලිමේ වාහන නතර කර තබන්. ඒකෙන් වෙන්නේ අපට යන වියදම වැඩි වෙන එකයි. පැය 4ක් වාහනේ පොලිමක් අදිනවා කියන්නේ ඇත්තටම මේ ඩීසල් වේස්ට් එක බැලුවත් එහෙම රුපියල් 2000-3000 විතර ඩීසල් වේස්ට් එකක් වැඩි වෙනවා. ඉතින් ඒකට අපිට සහනයක් මොකුත් නැහැ. ඒකට අපිට උත්තර මොකුත් නැහැ. ඒ ගැන අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඒකින්ද මම CICT ආයතනයට කියා සිටින්නේ මේ ප්‍රමාදයකින් තොරව මේ කන්ටේනර් හැකික්මැනින් පටවලා එළියට එවන්න. අනික තමයි වර්ෂාවක් ඇති වුණොත් මේගොල්ලන් ටක් ගාලා වැඩේ නතර කරනවා. හැම ක්‍රේන් එකක්ම ඕෆ් කරලා දාලා මේ සූලංගා කියනවා වර්ෂාව අධිකයි ඒක නිසා පටවන්න අපහසුතාවයක් තියෙනවා කියලා ඒගොල්ලන් ඒ මාතෘකාව දාලා අපිව බ්‍රේක් කරනවා. ඉතින් මේ අනිත් තවත් තියෙනනේ කන්ටේනර් යාඩ් මේ වරාය ඇතුලේ JCT එක තියෙනවා SAG එකද ඒ වගේ තත්ත්වෙ නැහැ. ඒගොල්ලන් කොයි වෙලෙ ගියත් ඒගොල්ලන් ඒක පටවලා අපිට හැකික්මැනින් මේ එළියට ලබා දෙනවා. ඉතින් ඒක තමයි අපිට වෙන්න ඕනේ. අපි ට්‍රාන්ස්පෝර්ටර්ස්ලා තියෙන අපිට වෙන්න ඕනේ එකයි. මම CICT ආයතනයේට විශේෂයෙන්ම කියනවා ඒ අනිත් කන්ටේනර් යාඩ් පූර්වාදර්ශයට අරගෙන ඔබලාගේ ඒ ක්‍රියාදාමය හැකික්මැනින් කරලා අපිව පුළුවන් තරම් ඉක්මනට කන්ටේනරයක් අරගෙන එළියට එන්නේ ප්‍රවණතාවය වැඩි කරලා ඒ සහනය අපට ලබා දෙන්න කියලා මම ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කියා සිටින්නේ ඔබතුමාලා මේ ගැන ඇරලා බලලා අපිට වෙන අසාධාරණයක් ගැන හිතලා මේ හැකික්මනි මේ ගැන ක්‍රියාදාමයක් යොදලා දෙන්න කියලා. බොහොම ස්තුතියි.